ට් කියනවා දෙදස් දහයේ සර පහලවක් ලක ජනගානින් අඩු කරන්න නක දෙදස් දහයි ඒකොල සැලසුම් කරගෙන තමයි මේ ක්‍රියාවලි එලියට දැම් එතකොට අද වෙනකොට ඉතා බයංකර ක්‍රියාවලිය බවට පාත් අද වැක්සින් ගහපුොයට මොකද වෙලා තියන මම ඉන්නේ චමිල් ජයනෙත්ති සමඟ චමිල් ජයනෙත්ති සහෝදරයා මම දන්නේ මම දන්නේ මම දන්නේ එක තැනකින් එතමයි ලංකා එෙක්තරා තීරණනාත්මකම හොතක නරක්ෂ කිය සයි එදාසේ නව සමමාජි පක්ෂේ ජනාජපිතරුණනා පපේක්ෂකක් කියනෙක් නමුත් ඉට එහයාගේ හිල්ල ම ජයනතනය කන්නේ චිින්තකයෙක් ලේකකයෙක් සිනමාකරුවෙක් සහ අපි නිතර හමුවෙන කවවල බොහෝවිට මොකක්ද කරන්නේ කියන ප්‍රශ්නයන්ට උත්තර හොයන කවල නිතර හමුවන කෙනෙක් උත්තරේ හොයන කෙනෙක් ලංකාවේ දේශපාලනය තුළ වමේ දේශපාලනය තුළ. ඉතින් මේ සාකච්චාවට මුල කාලය අවකාශය තුළ මාක්ස්වාදය කියනකෘතිය සහ කාල් මාහස්ක ආචාරය උපාදි නිබන්ධනයේ සිංහල පරිවර්තනය මේ තරම් කාල්මාහස්ක ලිපිලේකන පරිවර්තනය වල රටක සිංහලෙන් කියවන්න නොලබුණ එකක් මම හිතන්නේ මේචට කාලෙකට. කාලය අවකාශය තුළ මාක්ස්වාදය ඉතාමි ආකර්ශනීය මාතෘගාවක් සහ මේ සාකච්ඡාවට කලින් අපි මේ පොත්ත ගැන කරපු කෙටි සාකච්ඡවලදී මේකේ මේ විහිධයන කලාපයන් ගැත් පොත පෙරල්දි තියෙන දේවල් ගැත් බැලුවම ඉතාම ආකර්ශණය මාතෘකාවන්. මේ ප මේ පොතේ අරමුණ සහමේ පොත විස්තර කරන්න පුළුවන් කොහොමද මොකද ඉතාම වැදගත් මොකද මී එදා සටසය ගැන්වල තමයි මාක්ස්වාදය එන්නේ මංහිතන්න ක් මාක්ස් ලියන්න බහෝදේ පසෙද නසී නගලතමයිකට අදා ජතක ලිපිලේකන ලෙනින්ගේ ටොට්ස්ගේ බොහෝදේවල්ලෙන්නේ අපි ඒකනුත් තෞරද සියකට වට පස්සෙඉන්නද ඉතිං අද මාක්ස්වාදයක යන්න මොකක්ද අපි හැම හැමෝමින්න වෙනම අවකාශයක සමහරවිට අන්තර්ජාලකකාශය මුළ ලෝකෙම වෙනස් දනවාද දියුණු ලතිවන යමුදුරු දුකට මේක ඇතුළේ මොක්ද මේ මේ අදහස් කරන මාත්‍රකා කාලය අවකාශ තුල මාක්ස්වාද කියන්න මොක්. අවකාශය තුළ මාක්වාදී කියන එකක් මම කරන්න හිතුවේ ඇත්තටම අපි දර්ශනවාද එකඇන්නේ මාක්ස්වාදී දර්ශනය කොහොමද කාලයකෙන මාක් සිපදිල අවුරුදු දෙසියක් ගෙවිලතියෙනොද වනට මේ අවුරුදු දෙසය තුළදී මේ බෞතිකයේ ඇතිවුණ වෙනස්කම් මොනවාද කියන එක ගැන අපි අපි අතර නිර්චනය මොකක්ද මාක් සිපදුනේකාර්මික විප්ලොවේ යටතේ කාර්මික වි්ලවේ වඋනාට පසේ කාර්මික දනවාද යටතේ එයා ඉපදිලා ඊට පස්සේ යාගේවහන් සහ පන්ති ව්‍යාපාරය ඇතුළ ඇති වෙච්ච වර්ධනය කන කම්කරුවෙක් කාර්මිකම්කරුවෙක් උනේක ගැනතම මාස්ක විග්‍රහය තුළ තිය යයි කොහොම දෙඒක තුළ විප්ලෝවාදී දේශප පාලනයක් එක ඇතුළෙ කරන්න කෙනෙක තමයි මස් කතාතුින් එක එක පියවරක් අපිගත්තොත්ිය එද්දා සමස එද්දා සටසිය විසි පහේ තමයි ලෝකෙත් පෘ්ති සමති ව්‍යාපාය රමයින්් ඉංගලන්ති නීතිය හැටිට පිළිගන්න. එට පස්සේම කාල් මක් එයාගේ ඔයා එදස් අටසේ තිස් පහ තමයි විශවිද්‍යාලට යන්නේ ය හෙගල්ලවවාදී හැටිට තමයි යා ආරම්භ කරන්න. ය එද අටසේ තිස්නමේ ය වෙෙන්න් වෙලා ය අචාරුපාදිී කරන්නන අචරුපාදිී කරන්නේ යා මේ මේ කියන පොත. මේ තමයි මේ මේ කතා කරන්නේ ග්‍රීසිය හිටිය හොඳ ධාර්චිකයන් දෙන්නෙක් ඒ දෙන්න එක්කන ඩිමොකට්ස් කියනෙක් කියෙන නිත් එක්කෙන එකකවිරිස් කිය මේ ගොල්ලෝ මේද මේගොල්ලන්ට කිවේ බෞතික වාදීන් කියලා නමුත් එගොල්ලන්ට තව වචනයක් වව පරමාණුවාදීන් කියලා මේගොල්ලෝ කිව්වදී තමයි විශ්ය බිහිවනේ පරමානුවෙන් කියලා.ඒ කියලා එගොල්ල එක විග්‍රහයක් ලොක ඇතුට ගෙනව ගොල්ලන්ගේ නැම මුල්ම කෙනා හැටියට පිවිිලිගන්න ලෙවසිපස් කියලා ලෙවසිපස් ඩිමෝක්‍රට් සහ පි විරම ගුරු කුලයක් මේ ගුරුකුලේ තුළ මේ ම මාක්ස් මේක හොඳට විග්‍රහ කරනවා ඒට අයිකට අනිිපත්තේ යමොකක් දෙන පරමාණුවාදය එන්නේ මොකට චා ප්‍රතිචාරයක් විදිටක් කියළ ගත්තු ප්‍රමාණුකවාද ඒ ඇතිවෙන්නේ එතන හින්නවා තව අපොහොක වාදීන් කියලා එක කොට්ටස්. එගුල්ල සෙනෝ පැනිස් ඊළඟට පාමිින්්ඩි සහ සේනෝ කියන ගුරුකුලයක් තිෙනවා ඒක ඇතුළේ තමයි මේ අපි කියන මේ ලෙවසිුප සිට. ඒගොල්ලන්තර වාදයක්මතිව නො ගොලො කියන අරගොල්ල කියනම් නෑ දෙවියන් වහන්සේ තමයි විශය මැව්වේ. මේයා කියනො නැමික සොභාවිකව පර්මාණයෙන් බිහිවනා කියලා. මෙට මේ වාදය ඇති වුුණ. ඒ වාදයෙන් ඉට පස්සෙගුල්ල අතරේ ලොකු වාදයක් බවට පත් වනා. ඉති ඒෝක තමයි ඇත්ත වෙනසබ බවට පත් වන. හැබ ඊට කලින් හිටිය කවද තෙලෙස්කේ ගෝලයෙක් එයා කියනවා. පිරන්ස්ලින් තමයි මේ හැදුුණකින් පිරස් කියන වචනේ හරියටම විග්‍රහ කරන්න බැහමකක්්ද කියලා නමුත් ඒකත් එක්තර දුරකට මංහිතර ඇටම්ස් කියන එකට සමාන කිය පරමාණුව කියනකට සමාන තැනකට ඇවිල්ලතින දැව ඒක ගැන මේක ඇතුළලසාකච්ඡව න්නේ නමුත් ඒවත් පසුව වෙලාතියෙන නමුත් මේ මාක්ස් කරපු දේ තමයි මාක්ස් ඒ ඒ තියන ස්වභාවික බෞතික පැවැත්ම විශ්වය තුළ ය විග්‍රහ කරනවා මේ ආචරුප දිර්බදධින්. මේක වැදගත් වෙන්නේ ඊට පස්සේ දසහටසය හතුලස්ස එකේ මේ ෙලිව්වා ට පස්ස යාගේ දේශපාලි කර එයා හිට පස මිය ගිය. හැබැයි ලෝකය ඇතුලේ පරමාන පරමානුවක් කියල මේ මාස්ග කාලේ දන්නේ පරමානුව එකන අවසාන අංශුව හැකි. අප ධර්මානු විද්‍යාවය බොෝ දෙේවල් කල ක පරමාණු එතන්ට දීන එකට මාක් ිකාලෙත් එහෙමයිතිවුණ එක විදලතියවුන්න මස් මියගේ අට පස්සේ තික එංගලස් ියගේට බස්සේ එද සමසයේ තිහේ තමයි පරමමාණුව බිලින්නේ ඒ පරම ට්‍ර යක් තින කිල් හයාගන්න පරමාණු ප්‍රට න යක් තින කිිල් හයා ගන්න පරමමාණ ඉලෙ රෝනයක් න කිල් හොගන්න ැයි එක හොයාගරන එදස් නමස හතුලිස් දෙනකුට පරමාණු ෝම්බ දනල දෙවි ලෝක ුද්දේ පරමාණු ෝබියන්න. මෙහෙම විව්හයක් යනෝ ලෝකය තුළ. හැබැයි මේක මාක්ෂආධී ව්‍යාපාරයේ ඇතුළි සාකච්ඡා වෙන්නේ. මෙට මේක තමයි අර්බෝධී තු. මාක් ආධී ව්‍යාපාරයේ යන්නේ දේශපාල නිෙසා ආර්ථික කියන කාරණ සහ රසියානු විප්ලවේ ආදර්ශය අරගෙන. එතුොට නවොත් බෞතිකය වෙනස් වුවන ක්‍රියාව වලිය ගැන කල්පනා කරන්නේ. එතුට මන්මං උත්සාහ කරේ. මෙට මේ විූහයේ දැම් බෞ්තිකය ඇතිවෙන විව්හයේ අපි කොහොමද මේ යකර ඊට පස්සේ දැන් දෙදස් දෙද දාහතේ මියගිය ස්ටිවන් හෝකින්. ඉස්ටිවන් හෝකින් ගේ න අදහසක් විශ්‍ය බිහුණේ පරමාණුවෙන්ටිය. ඕකේනවා පරමාණුව. ඇති ආකාරය සහ කොහොමද ආලෝකයක් මුුණින් නැතිවනේ විශ්වය ඒක විකාශනය වනේ දැන්ට බිලියන දාාහතරයි දසම ගානක් දැන් විශ්ය ඇවිල්ලති ෙස්පෑන්් වෙලා ති එතකට මේක ඇතුලේ අපි අපි ඉතින්නවා විශ්ෂය ආරම්භන පහරම පට හැද නිටෝ හැදුන ෙක්ටෝොන හැදන ඒ එකතු වුණ අ එකක තැනකදී ඉට පස්සේ මන්දාාකිනි හැදුන මන්දාාකින හැදිලලා මන්දාාකිනය ඇතුළේ චූරය හැදුන ඒ මල්ට ග්‍රහලෝක ැදුන ග්‍රහකලෝක ඇතුලේ. ර සොබාදාම හැදුන සවබභාදාම ඇතුලෙේ ජිවීන් බේවුුණා. මේක තමයි අදති ඇතකට මේ අපි ගත්තහම අපි කිවූ අර පරණ පරමානුකවාදීන් සහ කාල්මාක් සහ ස්ටිවන් හෝකින් අතර වෙනසක් නෑ. මේ මේ මතය මක්ස්වාධී සාකච්ඡාවට ගන්න නැතුව අපි ව ගමනගියොත්. අපි අර යන්නේ වෙන වෙන විව්හය. එනිසා මම හිතනවා අද අධ්‍යවශ්‍ය කරුණත් වයෙනවා මක්ස්වාදී හරි තැන මොකද කියනක විග්‍රහ කරග හරි මං විසාල උත් සහයක් කරගෙන මේ කියෝල ඇති දේශපාලනික සහ ආර්ථික සහ දර්ශනය. කියන කාරණාවට ඇවිල්ල මංහිතනවා අපි අපි මාක්ස්වාදී ව්‍යාපාරය ලෙනිින්ගෙන් පස්සේගේ සිද්ධිවාචික ගමන් මඟ. එකන් පිගත්ොත්. ස් වාදී වඩ පුලුව ස්ටැලිම් වාදී වෙන්න පුළා මවාදී වඩ පුළුවවා ොක දුනේ අපි මෙහෙ හැඩිලා ගිහිල්ල අවසාන එක්ක තැන පල්ලෙන තැනකට ඇවිල තින අද වෙනපුක්ත්ට. මේ විවහයක් නැතුව. එ අපි මම හිතන්නේ මාක්සාධය කලකයන දර්ශනයක්. අපි දර් ධර්නික විපලොය ගැනි හිතන් ලවා. දර්ශනක විප්ලට ආරධනයක් තමයි අපි පොද් දෙකින් මම මේ කරන්න ලෙස් මම දකින්නරේ මුලිින්ම අපිතුම දෙවියෝ ලෝකයේ මැව්ව සහ මේ පරමාණු කවාදේ එමතම් බෞතිකවාදයක් පිළිබඳ අදහස වැදගත්වවෙන්නේ අපි දේවත්වය තුළින් අපි හදාගන්න සමාජ සැකස්ට සියලු පදන හදාගන්නවා දේවත්වය පිළිම අදහස තින් ඒ ඒක බිධවැටන එක මහිතන මාක්ස් විශේෂයම තමන්ගේ එක බොහෝ අය කතා නොකරන පැත්තක් ලංකායවම් පවා ක්ඇයි මන්ගේ දෘෂ්ටිවාදය බෞතිකවාදයක් තුළ ස්ථාපිත කරන්නෙන එක බෞතිකවාදී එකක් වෙන්න කියක එක තුලම අපි එකම විප්ලවයේ එකක් අප තුළ ඇති වෙන දෙවනි පැත්ත තමයි අපි මේ මොහොතේ මේ මොහොත්තේ ලෝකයක් ඇවිල්ල තියෙන තැන මේකට කලින් ජනි සෞදරැකිව්වා ලෝකය දැන් කාර්මික විප්ලවේ තුළ මාක්ස් තාකරය අපි තාක්ෂක විප්ලව තුල ඒ අපි දැන්කතා කරනවා මේ සම්පූර්ණයම වර්චුවල් ලෝක ගැ මිටාවගේ කල්පනා කරන සමස් මන්ගේ සමස්ත ව්‍යාපාරය පවතින්නේ අන්තර්ජා ලෝකය තුළ ෞ්ික ලෝක තුළ නෙවේ එහෙම කාලයක අපි අපේ තියරි ඔොක්කොම එමනට අපේ අදහස් ඔක්කොම අපි කියන වාමාංික ්‍යපාරව අදහ සොක්කොම පවතින්නේ. ඒක නිසාම ඒක තුළින්ම පැනගෙන හමු විලාමර වාමාංශික ඉතාම පරණ කාලය පිරිසක් විදියට ඉල්ලඟට ඉතාම පැදිලුව අපි ග්‍රෞන්්කිෙ කිනවා මේ මේ අදැන් අන්තර්ජාලය තුළව වනත් ලියනකොට වනත් තෝනම තැනක මාක්ස්වාදියෙ කෝ වාමාංශිකේ කෝ පේන්නේ ඉතාම පසුගාමී නිකම් පරණ විදි හිතනයි වියට. ඊළඟට ඒතාම ස්මාර්ට්ඉන්වා වන්න චිින්තකොඩි ගකින හොදට ඇල්ල ස්මාර්් භාෂාවෙන් කතා කරන.ඒ වෙනත් පඇහැදිල උපේ නත නති. ඒ පැති කිහිපයක් ඇතුට මේක වැදගත්කම අපිට කතා කරන්න පුළුවන් ්‍රශයක් ගෙන ඇ කාර්ම විප්ල ඇ කාර්මික විප්ලේ අපි නිකං ගමුකෝ දැ ලනිංගගේ කාලෙ ලිනිින් විරෂයන් විප්ලව වනා කියලා. ංකාට ලිම ැවලන එ ලවමකාට දාවය කියෙනෙක පැදිලින විප්ලවේ උනාාකේල්. අ දවස් දාසයක් කියල දින එහ ඉන්ඳල මෙහිට ලියම න්න දවස් දාසක පස තමේ ලංකායි කට්ටය දන්නේ ප්‍රපජණ ලිව උනාාකේල්. හැබ අද ලෝකය ඇතුලේ මොකක්ද වෙන්න කියකට තපරයකින් අපි දන්නවා. එතකට වෙනස්ස තේරුන් ගන්න. වෙනස මොකක්ද. කියන්නේ කාර්මික විප්ලවේති වනට මොඩල නෙමේ දැන්තිී දැන්තින තාක්ෂණි විප්ලොේ ඇතුළේ විච්චක්ියයාදම. අපිට මේ තාක්ෂණික විප්ලුවට යන්නේ කොහොමද කියලාගත් හම තාක්ෂණක විප්ලවෙ නිසා අරහිටපු කාර්මිකම්කරුවගේ සහ ඒදාාති වුණ පන්තිවව්හේ. එදපි ගොතොත් කායිකසමයන් තමයි වැඩකරේ. කාර්මිකමකරුව කියලක යික සම ඩෙකේ හැබ අදමගො ලා අද වැඩකර රමීම. අපි මොකක් හරි ටල් එකක තමයි වැඩ කරන්න අපිට ලොකෝට ශරීරය වෙහෙසන්න දෙයක් නෑ අපිට තිෙෙන මනසයෙන් මේක හිතල මේ දෙේකරන්න පමණක්. එතකට මේක මානසිකසරමය මේ මානසිකසනමයට අපිතන්තිව්‍යාපාරය එකන මාස්ගෙනාපු අදහස අපි කොහොම දෙකට අරයිහ සරෑමෝක කොම අපි අර ඇතුලි කිය ඒකට අලුත් අලුත්වෙන්න්නන අප අදහස් අලත්ව වෙන්ද. ඉළඟට තාක්ෂණයි කොහොද යොදාගෙන මේ විප්ලෝකාරරි දේශපාලනයට අපි සම්බන්ධය හදාග මේ අ අද අත්‍ය වශකට උද්ද පව තාක්ෂණක විප්ලෝ අපි බැහර කරන්නේ තාක්ෂය අපි බැහර කරන්නන්න මකද තාක්ෂණය තුලින් ඇතිවන දේතමයි වඩා හොඳ ප්‍රතිඵලයක් අපි අතර සංවේදනය සහ අපි අතර දේවල්ලෝට වෙනවා. ඒ අපට రෝජන න්න ක් ෂන පෞද් ි රීම ර නේ තක්ෂන මජී. උදාහරයක්ට කියන්න පුළ මේ මෑතකදී දෙදස් අටේදී යි ගේම් ගහන කටට එකතු වෙලා හිට వసයි. ඒ వබసයිගේ ඒග ක් හ හිටිය ල්ල දවස එක්න පනි විඩ දාලාලති න ඔක් ෝම ගේම් හල අපිට දැන් පා වෙලා අපි මොක් රం බැරිද කිය. බස්සේ ඒ එතන හිටපු සොප්ටය ඉංජිනය කෙනෙක් දතින නෑ අපිගේමදන්න සොප්ටයක කදමුද කියලා මෙන්න මේක වැඩ කරන්න ගත්ත. එතකොට අර අපි ක සමමාගම් සප්ටය දන කො විස්ත්තිහයක්ක තුලා නෙට්ට කියලාලම යක කරන්න. මේකට ලක්ෂ පහලව නෙට්ට කියලා සොප්ටය හැ එකට ප්‍රී දෙන සොප්ය එතකට ධනේශරයට අභියෝගයක් වෙලා අද සප්ටයා සම්පූර්ණය හැම සොප්ටයකම කොමිනිට ොප්ටය කියලා ප්‍රීදන්න පටන්. ඒ හදනොප්ට එත කොට මොකද දිීන දනේසරයට විරුද්ධව හිතන පිරිසත් මේ හර ගොන්න ගල තාක්ෂණය අත්තෙක්. ඉතින් මේ එක හොඳ ප්‍රිපියවල එක මාක්වාදී ලෙස ඇසකින් බැලූහම එක එකට විරුද්ධවෙන්න මොකදපිය. අපි අන්න එක අන්තර්ගහගනය කරන. එක තමයි අරගලේක ැ ලංකාව අරගලේ මූලික ලෙස හිටේ කවද අර් අන්ර්ාලය තුළ වැඩ කරනයි. ඉති ඒ හොඳ ප්‍රතිඵලයයක් අපි ඒයි ප්‍රතිපඵලය ආ ධාන. ඒ මමක වේ එන්න ඒදා හිටපු ඒදේ අපි හරියට මැ ඇනලයිස් කරලා අරගලේ සරහට ගෙනියන්න අපිට පොළුවන්නන් අපිහිතනවා ඉක්මනින් නිනාස් කලම මේ ආර්ථික අරබුදය අපිට නස්කරන ඇැබයි දන්න අතරමජ ප්‍ර්නැති වන මක්වාද ඒ කියනකඒ ඒ එතනිින්ම සහරු හරණේ මාක්වාදයයියි මේ වෙලලා මාක්ස්වාදය ඕනිද වගේකක් එතකට අපි අපි දැන්ගේ මක්ස්වාදයගෙන් යන මේ යුගයට ඒක සාකච්ඡාවන. ප්‍ර් තර තු මද. ක් වාදී අවශ්‍යයයි කලක කියන්න මෙෙම. දැ පන්ති අරගලය නං අප අපේ විසඳුම පන්ති අරගලයකඉන්න අපි සියල්ල වෙනස් කරන්නේ. ඉ පන්තිය වි්‍රහ කරපු කෙන තමයි කාල් මක්හ ඇංගල්ස් ලා ලෙනිින්ක් යතුරයි ඊට පසිත්්ත් කටේ න්න. නමුත් මංකයන්නේ ඒ විහහය ඇතුල්ට අපි අරගෙනයන් නෝනට සංවර්ධනාත්නද. මම මේ පොතකල්ල යෙන කාලය අවකාශ තුළ මක්ෂසාද මක්ෂදය තිබෙන්න වූ සංගටකයන් එදා කාලා අවකාශයට නෙමේ වර්මාන කාලා අවකකාශයට මම ගෙනල්ලදී. මෙන්න මේ විග්‍රහ ඇති යන්න. එතකට ඒක කොහොමද අපි ගලපපගන් ගලපගෙන අපි ඉස්සරහට යන්ි ඒක කියවඩ වෙන්න පරණදේ නෙමේ අලුද්දේ අලුද්ද ඊළඟට දැ මේක තු මමද අපි දැම් ප්‍රායෝගක ජීවිතය ගත් තම අපේ අදගැනද මෙතන අපි ඒලියනේෂන් කියන අදහස ඒ ඒක නැවත අපට මුණගැහෙන්නේ කොහොමද එකන්නේ අපිආය අප අපේ පරම්පරාවට එක මුණගැන විදිේ මහිතන්නේ අපි බොහෝ දේවල් අද කියවගන්නේ නැහැ මූලික මාක්ස්වාදයෙන් පදනංවෙච්ච හරයකින් උදාහරණයන්කෙද අපි අපේ සමාජ සම්බන්ධතා අපි අප අපි දැන් තරුණ පරම් පරාවට දින බරපතල සමහට ඒම තම ජීත නැති කරගන්න මට්ටමට ලොකු ඩිප්‍රශෂණ එකක්තිවා සම්මහික වැඩවලදි අපි දකින හැමෝම ඉන්න දැවන්ත මාංස්ක ආථතියක. ඒ සමහරට පැනගන්න එලිනේෂන් නිසා විධ හෙතුමත තුර මේවා කියව ගන්න එමට අපි අපි කොහොමට සම්බන්ධ පවත්ව ගන්න සම්මන්තාාවල තිබෙන අනකාව සූරාකය විශේෂෙන් ගෑනුවායගේ නිදහස පිළිබඳ දහ සමාජයේ නිදහස පිළිබඳ දහස් වගේ දව එක පැත් අනනිතක තාක්ෂණ ඇත්ත අපි කරන ගණ දෙනකු එකන බොහෝ අතුරු කාරණ අප සමාජය මුණගැහැෙන. ඒවා පිළිබඳ හොඳ වාමාංිකොහ මක්ස්වාදී කිවීමක් නෑ බොහෝ විට සමහරයි හුවෙනවා ඉතාම එකන බොහෝ ප්‍රශ්නවලති දැං ලෝකයේ වසංගතය පිළිබඳ මේ පොතෙත් සඳහනලා කොවි අසංගතය පිළිබඳ එහෙම දරුණු කියවීමක් තිබු නෑ විනොට අපිත් ැන වාශිකත් සමාජමද්‍යව මදහස්තකවන හැමදයක් ගැන දහස්තක්ව තකට දහස් හෝම එන්නේ එක්කෝ මෙහෙම වැරදි මිස්න් ෝේෂන් වල විුද්ධ වගේ දස් යනවා ඒක අදස්ස ඇතුල අපිහිර රසේ සමාජමාධ්‍ය නයාමනය පිළිබඳ දහස්සයනවා සමාජ මාද්‍යවල පැත් පිළිබඳ දහසයනවා ප්‍රකාශ නිදහස පිබඳ කන අද සමාජමන ගැන ෝදේවල් ගැෙන. පිට මතය අද්දරා ගන්න බැහැ මොකද ඒ ඒ ඒ ඒඇමනිවුවට යන විදිහට මේ අදහස මාක්ස්වාදය හරියට සාකචවාව ව නහ ලංකාවතු ලෝකෙත් මෙෙම ොදැතිකිරමන්දන්න ලංකාවතුල ඒ ප්‍රමාාවත් හැකිලි ප නතිෙනවා ඒකම යාලුව එක් කතාගද කතා කල දෙනවා ඇයි අපිට අපේ සමාජ සම්බන්තා ගැෙන එමනිත ලෝක සිනමාව ගැන ලෝකයේ සමාජමාධ්‍ය අපි පවිච්චි කරම දේ මෙ කිසි දෙයක් ගැන හරියට අපි සාකච්ඡා කරන්න අපේ අපේ සමාජය දන පැවතුම් ගැන හරි සාකච්ඡාව හැති මගෙන මේ පොත එකගත් එක ගෙන හොයනවද එක. න පැහදිලිම් හොය නොම් මොක දන්නවාද. නැ ඔ කියන දේ තමයි ලිනිංගිම් පස්සේ ලෝකෙ ගමන් කරේ. ටොස්කිවාදවන්න පුළුවන් ස්ටලින් වාද වෙන මමාාවවාදදි වෙන නැතන් අපි බොත් ාවව කවහර්ගෙන අම අපිට කියන්න පුොලො මෙන්න මේ විදිහයට මෙම කැඩිල කැඩිලා ගියක තමයි ුනේ ඇැම හිල අපි තැන්තැන්වල න්නම්. තැන්තැන්වල ඉඳල අපි එකෙක්ක නත් එක ගෝරිදා ගන්න ඒක තමයිගේිය. මේක උනේ මොකක්ද සිද්ධිවාචක ගමන් මගක්. මේ සිද්ධිවාාචික ගමන් මගින් අද ඇවිල්ල තියන්නේ අපි සම්පූර්ණෙන්ම දුරස්තලාති නො සිිටම්ම ගැතුලින්. සිිටම කියැනවා. ඒ යි ල නවාද වට පත්තු රයන නමුත් අපිට විප්ලෝකාරී දේශපාලනය ගැන හිතන්න හෝ ඒක ඇතුළේ පන්ති ස්භාවයන් ගැන ඇති කරන්න වූ ක්‍රියාදාමයන් ගැන පිහිතන්නේ. අපි තාම අර කාර්මික කම්කරුපන්තිය ඇතුළේ ක්‍රියාත්මක වෙන්න පටන්ගරගෙන. අපින්න එතන. එතැනින් ගැලවෙන්ඩ නිසරවල් අපේ මනස හදාගන්නවන මේ අලුත්වහයට. ඒ විව්හයට යන්ඩ මංහිතනවා අපිට ඔ ඔයා කිව්වා අර සමාජ ප්‍රයන්ත්‍රවාදී කාන්තා ප්‍රශ්න මේවාද අපිට මේවා ඕපන්ටය නවා අපි කබ ගමක කලාව පැත්ත. කලාව කිවූ හම අපි තියෙන ලංකාව තුළේ සම්ප්‍රදායික කලාවෙනෙමේ අද අප අපේ ලංකාවෙන් ගියා එලියට ගායක ගායකව. අමර දේවත් මේ විදේසි ගිහිල්ල සම්මාන අර්ගෙන ඇවිලති. එ මේ ප්‍රතිබල අපි අපි කලාව කියල කියන්නේ ලෝකෙට විහිදවන්න පුළුවන් තැනකට විල තාක්ෂණය හර. ඉ ඒකට නැපි අන්න ඕනේ. අපි අර පොඩි කැල්ලක කරමින් ඉන්න එකන මේ ඉට වඩල් ලොකු ව්‍යාපෘතියන්. ඒක නිසා මම කියන්නේ අපිට අද ඇවිල්ලතියන වපසරිය විශාලයි ඒ වපසරයට හැබැයි අප අදහස්වල තියන වපසරියත් පල් කරන්න ඕ. ම මේක ගේන අදහසක් අපි ගේනවා දැන් කලාව කලාව සඳහ කියලා උදුරෘතයක් තිවුණු. කලාව ජනතාව සඳහ කියලා ලෙනිින් උදරෘතයක් ගෙනාව. හැබැ අද ඇවිල්ල තියෙනවා කලාව දෘෂ්ටිවාදී පරිකල්පනයක් සඳහා කියලා. ත මේ මෙන්න මෙහෙම වෙනස්ක ඇති වෙන මොකද ඒඇයිඒ දෘෂ්ිවාදී පරිකල්පනය අවශ්‍ය. මම යම් කලාකෘතියක් නැරඹුවොත්. කලාපෘතිය තුළ ට හැ ඇතිවන හැඟීමයි ඔයාට අද ඇතිවන හැඟීමයි වෙනස් විය හැකි. මෙන්නල් පරිකල්පනය විශාලයි අන්නේ පරිකල්පනය තුළ තමයි සංවාදය ඇතිම. අපි කියන් අන්නේකට කලාව දෘෂ්ටිවාදී පරිකල්පනය සඳහා කියලාප කියන්නේගේ මංහිතමා අන්න විදුක්‍රමය. අද අපි එක මතේක ඉන්න ඕනනි කියෙල එකක්ත් නෑ. මත කීපයක්ති යෙන්ද පුළුවන්. ඒ මතත් එක්ක අපි අතර සංවාදය පුල් කරගෙන අපිට ඒකා අබද්ධතාවයෙන් අපිට පුළුවන්ද මේ තියෙන අර්බුද විසඳල්. අද අපි බලන්න හෙමයි. අ පරණ පරණ ක්‍රම එන්නම පර මතයකට ඇවිල්ල එක මතයකින් එඳගෙන ඒ මතය කිය යන ඒ ඒ සිංස්ටම්ම ගිවරයිද. අද තිනෙ ැඩි වෙනස්. අපි තාක්ෂණය ඇතුළේ ගොඩක් විශාල පරි අපි අපපසරරි අත්තිය නවා ලක ඇතුල්ට යන්න්නේ. අලුත් විදික්‍රමය ඉතරහර අපි පරණ විඩික්‍රමයෙන් අඉංහලා අපි මම ැකවේ කලිනොත් අපි ධර්ශනික විප්ලොවාදී දේශපාලන ක්‍රියාදාමයකට අපි ඇතුල්ලෙන්ඩු ඒ තමයි ම මේ පොතේගේ මර ඇතරම දර්ශනික විප්ලවාදී දේශපාලනය අකගෙන තවත් අහන්න තියෙනවා හැබැයි දැන් ඉටකලින් දැන් අප දැ මේ පොතේ එක මාතෘකාවක් තමයි වසංගතයේ සහ එකත් එක්ක මේගේ මගේහිතන කතා කරල තින අප එකට කලින් කතාව දි මතුකර ිල්ගගේෙ න ිල්ගෙස් කිය යික ෝ අය මිකාරය බහු කා මරිකාන කොග්‍රෙේ තුලත් ලෝකෙත් කච්චවත් ලක්වම වන ැම තාක්ෂනක සමාගක් ඇල්ගුරිද. නැ ල ති බද්ිය හිත විද හ දේ පාලය කරන විදිය ප හන දහහි මොවාද ට පාල ර ට හොන්න පුල. අප අද ගුගල් එක සකරත් කාර ගන පොඩි සචකදමත් පහදයිදට කාරයක ගන්න දැනට අපට ඇද්දීලිට තල්ලු කරන.ි බල්ල ගන පෝඩක් බල අපට බල්ල ගන්න ැනට අපි තල්ලු කරන. ඉතිංඒ එක තුල දනවාදය වැඩරනු විදිය. එතකොට වසංගත කියන තව වසංගතයක්ත් එක්ක විචාල එන්නත් ක්‍රියාවලියක් ගියා සිද්ධ වුණ එතකොට දැම් මේ වෙද්දිය ධනවාදේ යනවා ලෝකයේ අපි හිතනොම් මේ උල්කාපාතවල මයිනිංවලට පවා ඒගොලු හිතනවා තේ එහෙම හෙම තල්ලයක තමයි ජනතාවට දේපාලය කරන අපිම මාක්ස්වාදී දේශපානය න සාමාන්‍ය බහතර ජනතාවගේ දේශානය කරන්ඩ ලද කි බලයක්ක් නැත. ගෝල රාජ්‍යයි නොත් ල ෙල්ල පට හින් බෙරිර ස්ර ටි ගත හ ගල දශපානමතය හොරන් කි ම අපට හොර කරන්නබ දැව අන්තර්ර දල ශිෂ ලබන්ඩල සංවිධනවට පවා හොරින් කිසිද කරන්න හැ. ඒ එහෙම කාලෙක. මයි මේ කතාාව අපිට කරන්න වෙලාතිී. මේක ගැෙන මංහිතන්න අඩුවඩ වශේ පොතේ සඳහන් වවාදැ තර සවදරයක් දැන් අපි ගත්තාම මේ දෙදස් තිහවෙනකොට ගෝලී උසනත්වය වැඩිවෙනවා සයට පණහාට වැඩි මේ ගිය අවුරුද්දේ යුරප ගගේ හතලිස්ට ඇමරිකාගේ හතලිස් දෙට ලංකායි තිස් සට ගිය. තුන් දෙෙක් මරන කියලා රිපොට් ැවිල්ලති හරක් ගුඩක් මර ගේ ගෙන යෝප විාල පිරිසක් මැරුණ මරිිකගුත් මැරුණ පව දර් මේ හි පෙව්ස් ඒලංඟ අවුරද්ද වත් වැඩිවවා දෙදස් පාන දස් තියවෙනකොට අපිට මේක වැඩිවෙනකොට සියට පණහා මිනිස්සු අතිවිශාල ප්‍රමාණයක් මැරෙනවා නරි. තැන් එකොට දැන් මොකක්ද මේෙ අනි පැත්. අපිත් හම ලෝක ජනගහනය අද ඉන්න හතයිදසම දෙකයි. එතකොට දෙදස් තියවෙනකොට මේක වැඩිවෙනවා. දහයි ද එතකොට මේ සියල්ලඒ ධනේවරය සැලසුම් කරනවා යම් ප්‍රමාණිකට අඩු කරලා ගුල්ලගේ පැවත්ම පවත්තගෙන අන්න පුලුවන්දගේ යි කොයිට් කියල කියන්නත් ඒ එක පරතිව ඔයයි කොයි එක ආ ආව ගමන්ම ලෝකෙපුරා මේ ආර්ථික සමලි ලෝක ර්ථක සමලුව ඉන්න සබහපතිවරය පොතක් ලියල එලියට දැම්වා එක තමයි ගද ග්‍රේට් රීසෙට් කියල කිය ේ පොත මහොට කියව කියවහ පැදිි මිහ කියන මරන්්ඩෝනෙ කියළ මිනිසු. ඇමක ඉතාම දරුණක් හේදවාචකය. එතකොට ඒකොල්ලෝ දැන් ඔය කොයිඩ් වසංගතයේ හදැන් ඇමරිකාව කොච්චට සල්ලි දුන්නන්න. ඒකොල්ල දුන්න ඩොලර් බිලියන තිහක් චීනේ වහන් ලැබ් එකට. එකන ඔබාමගේ කාක්. ඊට පස්සේ ට්‍රම්ස්කේ කාලේ එය දුන්න ඩොර් බිලියෙන් හතරක්. තක මේින් මයි ය වෛරැසක හැදවයි. වෛරැසක හදපු ඒ හි මහචාරවරිය යට ැන වුල් කාන්තාව කියලා ය අවරුද්දහද මේ දසයක් වවුල් ගැන බවල් වුලු ගැන කරපු පරක්ෂණ කරපු කෙනෙක් ඒ යා කියනවා වෛරසක හැද ම එලියට ඇවිල්ල. ඇබ යාද කොහි දන්න කිය ලපි දන්න. නමුත් ඒගේ ඔයිස්කට්සිියල්ල මේ ඇතුළොව. එතකොට මොකදම මේ කරපුදේ. මේ ලෝකෙ ජනගහනය. දු කිරීම සඳහහා කරපු විකාරයයක් ඒකට ගැහව වැක්සි එක වැක්සින හැදුව කවද ැක්සින එක ේ දස් දසේ වැක්සිිනි හදන්නනටන්ගත ගොල ව ද සි ඉස්ස හැදුව කියලා ඒ පට්ට බොරු මේ ඔක්කොම සැලසුම් කරලා අවසානය බිල්ගට්ගගේ මේ ක්‍රියාවලිය තමයි මේ ලිය ටාල්. බිල්ගට් කියනවා දෙදස් දහයේ සීර පහක් ලෝක ජනගහනින් අඩු කරන්නනක දෙදස් හයි. ඒකොල සැලසුම් කරගෙන තමයි මේ ක්‍රියාවලිය එියදැ එතකට අද වෙන්න කොට ඉතා බයංකර ක්‍රියාවල බවට පත. අද වැක්සින් කහපපුවයට මොකද වෙලාතියෙන මැරිල වැටනො තැනින් තැන මේ ට්‍රයිව කෙනෙක් එක දවසක් මැරල වැටන වාහනේ බස්සක ඇතුළි. ැම මෙහෙම වෙන්න කොහොමද රදාබද ්‍රදධ්‍යබ ප්‍ර ලංකා ච්චර වැඩිවෙල ට විසි දෙකක් වැඩ ලලා න දැ න ර ක කොම හැමවෙෙන්නේ ඉතාහම. දරුණු කේදවාචකගේ බෞවඩ් පාත්ල. මේ ඩන්නේ කත්තෙක් ඉතාම තද බල පොරයක් කල්ල නෝ යක්ක්සින්න්නේ. ඇ මේක ම පැදිි කල් තින මකන පතාරගෙන බාලන්ට එතකට ඕගල්ලන්ට පැදිලිවෙේ මේ ඇතුල තින ක්‍රියාවලියීමම කද කිය. මේ එකක විද්‍යානකු ්‍රියාවල. ඇකොට මෙන්න මෙහෙම ක්‍රියාවලීක තමයි ධනිශවරයන් අපි දනිශයටට විරද්ධන. ඇඒක මනුසේ කත් මරන්නේ. ජනගාහනය වැඩි වුණෑ කියන්නේ එක සවභාවිකත්තය වැඩිව එක අපිට ප්‍රශ්නයන්නේෙම මාක්වාදයට ැ ප්‍රශ්නය මක්ස්වාදය ඉන්නේ ස්වභාවික බෞතිකවාදී. තර සස්භාවික බෞතික ක්‍රමයක් නැවත ඇති කරලා අප අපි ගත්තොත් කාර්මික ඉප්ලවයෙන් පස්සේ කෘතිම භෞතිකයක් අපි ඇතිර වයිගෝලි ඇතිරපුකාබන් ප්‍රමාණය වැඩිකිරීම උඩ තමයි ද අපි ගලි ුසනැතය වි. අපි ගෝලි ු්නත ඇද අඩුරණ හොමද අපට නවිතික්‍රම. දක මක ොක රග දස් යාතල යනක රු කොමි මැරලයන. තිකක එකන අපේ පෘතුවයට වයිසකද බිලියන හතරයි දසම පහයි. එතකොට අයිසුගේට බ වයිස කියද බිලියන තුනයි. බිලියන තුනක ක්‍රියාකාරත්තයක් ඇවිලතියන වර්ධනයන් හයක්කේ අද දක්වා. හැබැයි අද අද මොකද උත්රද්‍රවේසා දක්ෂනද්‍රවේතියන ප්‍රශ්නය. කාර්මික වගේ පටන්ගරගෙන අවුරුදු දෙසේ පනක් විතර ඇති මේ අවරදු දෙසේ පනහතුළ උත්්‍රරත්ධවේ දවේලා තියෙනවා සට හැටක්. යට අදක්ෂණ දරවසීර දාහටක්ක දරදී. ඉතුර මොකක්ද මේ මේක තේරුම් ගන්ඩෝන මොකක්ද මේ වෙලා තියෙනක ඉතා දරුණු කේදවාචමයක් යර අද අද ගෝලියෙන් අපිකුවත්ව දෙසගුණු විපරයාස. හම තැම අපි තුුණ අප අපේ සංහන වැසි රටමොකද අපි සංහන වැයිරටාව කලක අපි අවරුද්ධකට අපේමලමීර් මලමිර්මල මිල තුන්දාා සයිසයයක් තමයි අපේ වාර්සිකව සබ්ල සා දිග මු සසන්සුලන්නි. ඒ ක් කුණාට න්නේ කුණනාටුවකින් ඔහොද වෙන්න හුුණටක්කාවහම අප අ අර අවුරුද්ධක වහිනවාශාපතනය වැැසිත් වුණ හතරකීම හැලලා සක ගංගතුරක් ඇ මේ මිනිස්සු මැරවා මෙහම වෙන්න කොහො ඉල්ඟට වගා කරගන්න සති දෙකක් යැනකට තුරනේ නියගේ මෙහිම අන්න පුළුවන්ද ඒ මේ ගැන මුලු සාමස්තයම හිතන්න ඇත් හිතලා අප. අලුත් විදිික්‍රමයක් අවශ්‍යයි මේක ගැන හිතලා අපි ජීවිත රැකගන්ඩ මේ ධනපතික්‍රම ඇතික ගේිල මේ එකක රකග්ඩ බෑ අපිට මැරිලයන්ඩඩ මේ අප ජීවත්තය. මොකද අපි අපි යුගයක් අපි ඩයිනෝසිරස් යුගගේ අවසංගුණේ ඒක බ්‍රාහකයක් කඩාගෙන මැටිල ඇතිබුණ තත්තය උඩ ඒක අවසං වුණන ඊට පස්සනය ආපහුමේ අපි අපි වර්ධනය වුණේ ත අපි අපි අතන්ට යනවාද ි අපිට තව හාලයක් තියෙන ඔයන්ට මොකද අපේ සූරයා වුනත් අපි සවබභාවිකවගත්ත සූර්යා වනත් තව සූරයාගේ වයිස යන්න බිලියන ොලාහ බිලියන දොලාහ ඇැය බිලියන හයක් ගෙව ලගරයට තව හයක් තියෙන එතකොට අප පුතිවයටටත් බිලියන හයක් යන්ඩ බල සවර ග්‍රහමණ්ට යන්ඩ පුල එතකොට ඒ අපි නමත්තලා අපි මෙතනින් ඇයි අප අපේ ජීවිතය අවසංකරක ල ජීවිතයක් කාලයක් ගහිල්ල බිහිවේ ොකද ිියනතුනක් කියන්න ගයිස්සුගේ ඇති ව බිියන තුනක් ඇන්ර න හදන්න අපිට හිට වඩක් ක්‍රම තියෙනවා මේක සකස් කරන්න හරිද ඒක ගැන තමයි අපස්මයි සම්මාන්තනය කරන්න හද මගේන ඇවිල්ල සම්බන්ධවෙන්න අපි මේක ගැන කතා කරමුකි ෙබරවර විසි දෙක පෙලාර් විසි දෙක මහවිලිකේන්ද්‍රී තියෙන්නේ අපි දෙකට පටන්ගන්නවා අපි දෙක ඉඳල පහමාර විතරනක මේක න්නවා එවා මේ 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 පෙරවදන් ලියපු මහචාර සහ අප කට්ටිය ඒගොල්ලෝ ඒගොල්ල මේක මොකද ඒගොල්ලන් අපි ගන්න වනේ මේ පොද් දෙකම අධ්‍යයනකර ඒගොල්ල. හිති ඒගොල්ලන්ට අලු අදහසක් කියන්න්න කාලයක් ල ැබ සම ගොල්ලොත්ත එකක සම්බන්ද ව ඒගොල්ල වෙල්ල හොඳ දේශනය කරන්න සූදානම් වෙලායිඉන්න. ඇදි මංහිතනවවා ඉතා වැදගත් කර්තවයක් වෙනවා කියලා අනාගතය සඳහා. ලංකා විතරන්නෙම අපට ලෝකෙ බේර ගණ්ඩ ලංකාවිකයන්න කොඩිකැඇල්ල.ට ලෝකෙන් බේරගන්න අපට මේ මතය ලෝකෙට මරයි අන්ඩුවෙනවා එත්සා ඒ නිසා අපිට තිබෙනවා අලුත් අර්ථකතනයක් ලංකේනෝ අන්නඒකට සූදන්නලලා. එකද ප්‍රති දෙකක් අපි අවසානයේදී එකක් තමයි අරකිව්ව මේ විප්ලවේ ස්භාව එක අපේ චින්තනමය එක අපේ දෘෂ්ටිවාදීම විප්ලවයක් කරගන්න එක එමකොද අප දෘෂ්ටිවාේ මාරකර නැත්තන් අප බොහෝදේවල් කරගන්න බැරිවුණ එකතයි මංකිවේ අපි අපේ ජීවිත හැම කොටසකටම කඩාාවදිල තියෙනව නම් දනවාද. එහමැනත්ම මේ ක පපිලිසම්වලින් ඇති වෙච්ච බහෝදේවල් එක තුල්ල අප අපි මංහි තන සියලුදේ අප අසරනකමක් විර ඉතාම ඩකක් අපේ ජීවිත තුළෙ අද අදාහනවා අද දැ පලස්න නිසුන් ලම රන ම රදදි මිනිස්සන්ට පුළුවන් කිසිම ගන්නතව පවතින්න ඒ තරමට අපි එකන එ දැන් ඉස්සරන මේ වෙනදේ දැනගන්නන්නේ ලබන්නේ දැන් වෙන හැම දෙම පේන තිනවාඒ පේනදීද මිනිසු එක ඒ සියලු අර අපේ අප අපේ පැවැත්ම තුළම තුළටම මේක තියෙන නරුමකමක් ඇවිල්ලතියන එක එක හැම පන්තියක මයට ඇවිල්ලතියන. එහෙම ඉට පස ඉතාම ධන්ත දක්ෂිනාංශික ඉතාම බිිය කරුදේවල් කිය නාක ල ප තිවර ලක පුල ප්‍රාන්ත්‍රවාදය තුළේ තකු ප්‍රජාතටවාදම ික්බ පත්ලති ති එහෙම යුගයක් මේක. ඉතිං ඒක කඩාගන්න දුෘෂ්ටිවාදය විප්ලවේක වැදගත්කම ඉතා වැදගත් අනිත්්‍යක තමයි අපිටර ගෝලියය එක නෙක ලෝක කරද ව ලංකා විතරක්ක අපට බිරගන්නක් කෙක් නැ කියන අදහසත් ඒෙද ලකාවගේ පොලිටක අපිට රන්න පුලන් මොකක්ද දෙකන ප්‍රශ්නයක් ඒකගන්නේ මත්හ වෙලා හිතල ද නමුත් ර මොකක්දන වරද හි ත්තිේ මු ද සි දෙකේදයක් මට තේරුුණ දේ තමයි. අපි කරපු දේ ගෝලිය ප්‍රවෘතිවලට ගිය හැටි. අපේ හඩවල් ගේ විද ට ල යබ හ ලෝ ගෝලිය ෝ න් නො ි අපිත්තාම කරන්න ක. නමුත් මේක තියෙන ගෝලීයකම සහම මනුෂ වර්ගයගේම පැත්ම බේරගැනීමේ අවශ්‍යාව පිළිඳ දහස මංහිතන් මේ දුෘෂ්ටිවාදය වෙනසැයි මෙන ගෝලියයකයි මංහිතන්නේ අවධාරණය කරන්නඩ ඕ නැහොඳ ප්‍රශ්නයක් අපි අපි නිකං ගමුකෝ ලංකාව ඇතුන ගෝල්පේ අරගලය. ඒ අර්ගලය ඇත්තටම ලෝකයේ පලවෙනි වතාර්රිකෙන අපි ගත්තොත් රුසිාවල් ලෙනින්ගගේෙන් පස්සේ තමයි සාර්රය ලෙවු. එක පලවෙනිත රජනාකය කෙලෝ බලයගත් තැන හැබ ඊට පස්ස ලෝකෙ පලවෙනි වතාවට ලංකාවේ පාලකයා වෙලවා ගෝල්පේ සරර්ගලින් ඇැම කාරි වැදගත්. මොකද ඉන්න ඒඒ පොසබිලිටිය එක ඒරසවීම පොසිප පොසබිට එකක ඊළඟට ජනයයාගේ තිෙවුුණ ඇටිටි උද්ඩක මේ සියල්ල එකට ඒකා බද්ධ වුණා. ඒ අබ දුන කොහොමද තක්ෂණයර. එදාඒකඋන්න එදාඒක වෙන විදිහකට වුණා අ තාක්ෂණ හරහන මන් තන මෙන්නක ගන්දෝනක තමයි විවරේ. මේකත් එක්ක බැදුවනකත් එක් වැට කරපු දැ පොඩ්ඩ සමන වෙලා තිවෙන බැහ ඇබැයි ිටි නවාම ඒ අයගේ පොසිබිලිටි සහත්. හැබැයි ඒකට අපිට තව කාරණ ගටනාවීම. එක එක මේ අපි මේ රාජ පාලික වෙලෝන එක විතරක් නෙමේ අපිට තියෙනවා අපේ පැවැත්න එක. අපි අපි කොහොමද ජීවිතය රැ ගන්න. නුස්්‍යය තව අවරුදු බිලියෙන් හයක් ජීවත් කරවන්නේ. එක අලුත් පශ්නයක්. එතකොටට නැත්තං අපි අපි කොහොමද ලෝකෙ කොහම කරත් මේ ලක වෙනනාස වෙන නවත්තගන්න බැරි වෙන ඇට මේ නවත්තගන්නේ කොම ැපි මෙන්න මේවා ගැෙන සාකච්ඡා කරන්නඕ. අති ප්‍රබල සාකච්ඡාවක අවශ්‍යතාව ඉතා තදින්ති වෙනවා. ඉති ඒ ඒ ඒක කරන්න තමයි අපි මේ ම මේ පොද් දෙකම ලිව්වේ මේ පොද් දෙක තුළ අන්තර්ගත වන එක දෙයක්තියෙනවා. ඒ තමයි ස්වභාවික ෞතිකවාදී. කාල් මාස්කි වේ ස්වභාවික බෞතිකවාදයේ. මම කියන්නේ ස්වභාවික බෞතිකවා. එතකොට මෙන්න මේ දෙක ඒකා බද්ධ කරලා අපි කොහමොද ස්භාවික බෞතිකයන් නැත ඇති කරන්න. නැත්තං ඒ කරන්න බෑ. එකට තමයි මම උත්සාහ කරන්නේ ධර්ශනකව මේකට මැදිහත් වෙලා නැවත සකස් කරන්න. අපි අපිට පරන්දේවල් සමහරයවා මත කරන්න පුළුවන් අලුදේවල්ල අපි ගණඩ වෙනවා. අපි තාක්ෂණය අතඇරලන මේ තාක්ෂණය ඇත්තටම වැදගත් දෙයක්. මොකද තාක්ෂණය හරහා උනදේ තමයි සංයෝජනය වේගවත් වුණා ඒවාගේම අපේතු වුණ මේවලම් ප්‍රමාණය අපට වැැඩිවුන. ඒක ඒක තියන දුරවල ධනනිශරය තින දුරලකමමඒ එක සමාජයක ලේනෑ. සමාජී කරන්න. මාජී කරණය කරන්න දනශරි ලැසින ඔන්න ඔයාගේ ප්‍රශ්තියෙන්නේ උදාහරණයක් කියේනවාන අපි ගමක මෙහෙම. ැ ගෝලිය උසනත්වේ වැඩිුවෙන් හේතුව තමයි කාබන් වයි ගොල් නිපුත්කිරේ. කාබන් කෙලකයන් මොකක්ද කාබන් ක පෙට ලීටරේ කාබන් කොච්චරත් ේවා කාබන් ට්‍රිලියන ගාන අපි පෙට ලිර්රයගහගේ අපි තව තැනකට ය නවාන. කාබන් ප්‍රමාණය ලෝමිටර් දාහයක්කෝ පහලවක් යනව කියලග කියන්නේ කාබන් ප්‍රමාණය නිදහස් කල්ල ඉවර. තැම් මනුස්සය මකද කරන්නේ. මනුස්සය කරන්නේ අපි වාතය අශවාස කල්ලා අපි ඔක්සිජන් ිකාරගෙන කාබ පිට කරන. සාක මොකද කරන්න සාක සහ බැල් ඒවලල් මකද කරන්න ඒගොල කරන්නේ ඒ තියෙන කාබන් ප්‍රමාණය ආරගෙන පලයකට දාලා. ඔක්ිජම් පිටරන ැ මෙන්න මේ අන්තර් සම්බන්ධය තමයි මේ බින්ද. දැන් අපේ කැලාෑව කොච්චර ලංකාවේ කැලාෑවතියන එදස් අටට සී අත්ව වනන අද තියෙන කියද. අදතින්ීට දොලාහයි. ලෝක කොහොමද එදස් අටසයේයට සීයක්ති වන න අද තියන්නේ සයට හතලිස් ගනයි. තුර මේ කොහෙද ගිල්ලා තියෙන් අපි කොංක්‍රීට් වනන්තර ගහනය කියනක නිවීමේ අරද අපි තාක්ෂණයක් එක් ස්වබාදාමයි සම්බන්ධ කල්ලක් අපි හිතනවා හරිත්ත සමාජවාදී ගොඩරන්න මෙන්න මේක තමයි අලුත්ති දික්ක්‍රමි අපි කේමුකු දැන් අපි ලක්කායි වාහන තියෙනවා ලක්ස සීයක් සී වැඩි ලක්ස සී අත් දුවනවා ජනගහනයඉන්න කියද ජනගහනන්න බිලියන මිලියන විසි දෙකක් වගේ එතකොට දෙන්නෙකුට එක වානයක් තියෙනවා එතකොට මොකක්ද මේ වෙලාතියෙන අපි අර අර කාබන් ප්‍රමාණය වයිගෝලයට නනි කුදත් කරහම් ඇතිවෙන ප්‍රතිඵලය තමයි රදාරුන්. අද ලකා ප්‍රවාහනවශ්‍යතාවක දවසකට මිලියන මිලියන දොලාහයි බිනියට දාසේ අත්‍රමාණය තයි දවසට එ මෙට සංචාරණය වන්. ඒ සංචාරණ අවස්ථාවයට ලංකාවේ වාහන කෝටියත් දූ නෝ කියලා කියන්නේ මේ මේ අඩු කරන්න පැ මොකට ද මිචර කාබන් ප්‍රමාන් ඒකට කරන්න පුළුවන් එක දී තමයි පොදු ප්‍රහනසෙේවට යන්දර. පිට පුළුවන් හන ලක්ෂකින්ං හැට දිනිෙකුට වාඩිවිලා යන්න පුළුව එතකොට න එතකොට තුම්සරයක් යන්න පුළුවන්න්නව. ඒ වාහනේ එතකොට එකසිය ඇ දහටකට දහටකට යන්න පුළුව ගෙන දහට කර එතකොට ප්‍රති අර මේ තියෙන වාහන ප්‍රමාණය අඩුුවෙනවා කියල කියන්නේ සියයට අනු නමයක් අපි කාබන් ප්‍රමාණය අඩු කරනවා එතට මේ කාටද කරන්න පුළුව මෙක්කරන්න පුළුව මක්ස්වාද ින් ද දරයි. සමාජවාදී හදන්න පුොලන් අයට විතර. ඒ අපි කියන හරිත සමාජවාදයකලා කියන්නේ මෙන්න මේ පොසිබිලිට මේක තවති යන මේ මේ පැත්ත විතරක් න අම මේ උදහරයකි විශාල පැති ගොඩක්තියන. ලක ලක පෝන්ස් කරන ලෝකෙ වාහන කොච්චරත්තීමද වා ලෝක වාහනතියනවා බිලියන්න එකයි දසම පහක්. මිනිස්සු ඉන්නේ හතයි දසම දෙකයි පස් දෙනකුන් එක්කනකට වාහන ඇත්තින. හ ප්‍රස න වාහන් ප්‍රසේ සිදිිල්ල තව වරුදු දහයක් යැනකොට චීනය ඔය හැම වාහන හන් රටවල් වාහන බිලියනයක් ෙලියට දාන ලැසිකට ර බිලින දෙකයි දසම පහයි. මොකදද මේ වෙන්නේ කාබන් ප්‍රමාණය ඉතා සාල් සිහලය. ඇති මේකද අපි කරන්නඩෝ. මේන මේක සවභා දාහමත් එෙක්ක සම්බන්ධ වෙන්න ක්‍රියාවලිය ක අපිහදන්ඩඕන. අලුත් ක්‍රියාවලයක්. සබාදහම වැන් ඉඩදින්නෙ කොහොම.ඒම ගඩක් දෙවිවල්ති නොිකඇතුර. මංක මේ කතාා කරල තියන බි්හය ඒ ඒවැගේ විය්හයක්. හැබැයි තව ගතවොත් ගණනාවක් ලියන්ඩවෙයි. මංහිතනවා මේකට මගේ කාලය සහ ශ්‍රමය දාලා මෙන්න මේ කර්තවය කරන්න. එත් ඒකට අනිත්තායට සම්බන්ධවෙන් ම ඉඩකට හදන්නතමයි මේ උත්සවේ කරන්න. එන්ඩ මේක අපි කතා කරම මේ කරමු ලංකාව තුලේ ව්‍යාපාරයක් හදමු. සමාජදඳහා ඇත්තරම ස්තුතියි කතා කරාට විශේෂෙන් අපි අප දැතියන පැවැත් මේ ප්‍රශ්නයට අපි උත්තරහොයන්ඩෝන අපි හැෝම ඉතාම ගැම්ඹුරුවිදිහයට එක එක අපි අර මේ එක දවසින් දෙකින් චන්දයකින් තනි වෙන්න්ටකින් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙේ ඒ කණගාටයුණන තේඒ ඇත් සමාජයට කියන්ඩ ති ඇත්තට ම දව වෙන කරන්න දේපාන බෞතිකදේවල වෙනස් කරන්නවා න්දවල දේවල් කරන්නන සිල කරන තර ඉට එයාග හිල්ල ගැඹපුුරෙ අපට මහා වෙනසක් කරන්නෙන මොකද අපේ මනුෂ්‍ය පැවැත්වම මහා අර්බුද්ියක තියෙන්නේ ඒ ඒ අඳුර් මංහිතන්නේ ඕනරොත් වඩා අපේ ඔලුුවල්ට හෙලින් හිත ප රට තරබු ඇතින තාම පැදිලව අද අද යුරප දවන් තර්බුද පේන තිෙනවා යුද්මේ තත්යන් දෙකක් ෑතයිති අසිතුරු ලෝකම කළලබලතියෙන ඉතින් ඒවැනි පසු ගමාන හිමිකම් කඩකිරීම ඉතාම භීෂණකාරරි අදහස්සයිත නායකයම් බලට පත්වීම ඉන්දිය වගේ රටවල් ගලා ගමන් කරන විදදිිය යන්ත්‍ර සූත්‍ර වගේ මේ මහා මහා මැශීන්ස් දුවනවා දනවවා මිෂින්න් දුව මිනිසුන් ොලු මති තියහෙ හොක පිටික් සිරියස් කතා කරන්න නු ඒ වෙනුවෙන් ලංකාව තුල අපි කරන සංවාදීතන් වැදගත් මොකද චම සෞත රැකිවෝගේ අපිට ලංකාමින්දං ලෝකෙ මුණත් වෙනස් කරන පුළුවන් හරිට අපි මෙහ වැඩක් පටන් ගතතුති ඒය වෙනුවෙන් ඒ වෙනුවෙන් අප මේ වැඩේ ඉස්සරහට ඒ දක්වා යන්න සහ අපේ මිනිස්සුන්ට මේක වැදගත්කම විශේෂන් දෘෂ්ටිවාදී වෙනසක් පිළිවාද උනන්දුවක් මිනිස්සුන්ට ඇතිවේකිරම බලාපොත්තුන ඒවිෙනෙන්, අපි කන පුළොන් පරිම්භූ මිකා කරන ගොහොස්තුති සබඳර.